සම්මා සම්බුතූ සරණයි සැදහැති පින්වත් ඔබ සෑම සීලු දෙනාටමෑ. පින්වත්ති ලෝකනාත වෝ භා්‍යවත්තෝ අරහත්තෝ දස පලධාරී වෝ. සම්මයක් සම්බෘත්ධ රාජවත්තමෙනන් වහන්සේ ප වසක් මුළුල්ලෙහි සදේවක ලෝසතුන් වෙෙත. පතල මහා බැත්්සිතින් දේශනාකුට පදහල ලෝතරශ්්‍රී සද්ධර්මස්කන්දෙන් විදක් මෙ දවස බුදු පුත්මොබින්ස් ්‍රබණය කරන තවත් පිම්බර හෝරාවක් බෞතිහරෝපහිෙනෙකු ව අවකාශයෙන් මෙලිසින් ආරම්භ වන්නේ. සදහවත්න්නේ බෞතිහරෝපෝහනි නාලිකාව සෑමතනකම සන්ධ්‍යාවරුවේදහි සජීවීව සධිවේතනය කරන ස්තජීවී සූත්‍ර ධර්මානු ශාසනාවයි අපි අදත් සුපුෘතු වලාවට මෙහාකාරයෙන් ආරම්භකිරීමට බලාපොරොත්තු වෙන්නේන්නේ පමත්ති මෙයොතුම් මෝදේශනාාවෙනුවෙන සිෙදුකලා වෝ වාරාතනාව පිළිගෙන අද ධර්ම සභාවට වැටමකොට වැඩහිදින පින්වත් ස්වාමින් බහසේ. රත්නපුර උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාම වෙහාරාතීපති දෙහිවල ශ්‍රී දේවානන්ද ධර්ම ඇතනාදීපති ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය, හඟරංගල සුමේද පින්වත් නායකස්වාමින් බහසේ, පි හැමදනම දොහොත් මොදුනත්මැද සාතුනතින් පිළිගනිමෝ. සාතෝ 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 සැදෑවතුනි අද සජීවී සූත්‍ර ධර්මානු ශාසනාවට තමන්ගේ සැදැහැති දායිකත් වෙලබාතෙන්නේ ලෞ්පල නැතුන්ගුල්ලවත් පදිංචි ප.ම් නධාවති පතරාජ මැනිකේ බැණියන් එවගේම කුණුණ කළ අසරඇත්තුම සේතා ඇලවත්ත පදිංචි, RM කේරති රාමනායක මහත්මායන සදහැති පින්මතුන් විසින්. එහමනාම දේශනාවට සදහැති දායිකත් වෙලබාද කටියතු කරන බපින්මතුන්ට මමාරාතනා කරනබා පළමුුවෙන් සැදැහැසිතින් පිළියලි කරගන්නටියතුන පුෂ්ප පූචාපන්න භා කිය්‍යෝබතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට න්නතුරව සම්ප්‍රධහනකූලපු දැහැත්වටි පිළිකන්බා, පින්වත් ස්වාමින් වහන්සේට මෙයුතු මෝදේශ්නාවට ආරාතනාබන් සිදු කරන්නට කලා ශිල්පී, ශප්ද පූචාබන් පවත්වන මෙමොහොදේ. සාතෝ සාතෝසාතෝ පින්වති එහමටම් අපි හැමතලාාම සැදැහ සිතිින් තැන්පත් මෙතෙෙන් සිට පුරහෝරාවක් ධර්මස්්‍රබණය වෙනුවෙන් සූදාහනම්බෙමும். සදහම් අසන්නට ප්‍රථමයෙන් උතුම්මෝ තිසරණ සහිත පංච සීලයේ සමාධන් වන්නට සාතුෝ නාතනන් බා දෙවරක් නමස්කාර පාටය සජ්ජහයනා කරමෝ. サド、サド、サドナモタセバケヴィトアレハトサマサンプタセナモタセバケヴトアレハトサマサンプタセナモタセバケヴトアレハトサマ sem putasehang saang gaca mig saang gaca mang sareang gacaตng saang gaca manghang sareang gaca mi sóke sarang gaca minut tiambi buddha sareang gaca छा द्तिम पी बुद्ध शरण गच्छ द्वितीय धम्म शरण गुतिम्पी धम्म शरण गच्छ तृतीय शरण गच्छा द्वी सर गच्छा दृदीयां बुद्ध शरण ग

फनतिපत வேरමणीසිिക്ക पद समथ अधන්නදාන ವೇරបणशिखा බදङ ශමාदियाම अधන්න धන വරමणಿසිക്ക पदङ สมာමสು මಚචර வேර මනසිిखाපදัง సමಧियाමคමสุ මෙච්චචරවරමणී සික්ක පදං මසාද වේරමනීෂිखा පදං සමාධමී උසබध වරමणීසික්ක පදං ශුරමමරය මජජ පමදठනවරමනීෂිखा පදං සමාධමී सुරහමීරය මච්චපමදथනවේ කद समथම सමताචवाල ස්‍රගචන්තුुදවता सදधमाනිराජස சතුु සග मக்கद धම්্මসাবেන කාලු අයංබදන්త धම්මසාවෙන කාලු අයංබදන්త धම්මসাවනෙ ක අයං ভাදత ස ස සතු නමුತස්ස বাගವතුು අಹತು සම්್මා සංබුද්ධස්್्यೆ, නමුತස්ස বাගෙವತು අহাತ සම්මා සංබුද්ධස්್्यೆ, නමුತස්ස বাගෙವತ අহাತು සම සbutndase සයම භිකවිපුග santo sangවිjeම ලqaming කම tay භිකවිීපුගලigujoji tabබනසිවි tabබ Bজিබ පරුපසිතබ අතිබිக்கවි පුගල அjuුප ki තබ නසිවිතබනබজিතබ පරුපසිතබ තිබිக்கවි පුගල සේවි තබ්බෝබජි තබ්බෝපයිරුපාසිතබ්බෝතිතිී. ගරුතර මහා සංගරත්නෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණබරකාරුණික පින්නතුනිේ සූදානම අපේක්ෂාව මේ පැයට නියමිතව දෛනිකුව පවත්වන සජීවී සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණී කිරීමටයි හැමදිනාගේම අරමුණ අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ සජීවී ධර්මදේශනාවේ සැදැහැති දායිකත්වය ගෙන කටයුතු කරන්නේ, ලබ්බල නැදුංගොල්ලවත් පදිංචි ප.. නන්ධාවති පතිරාජ මැණිකේ මහත්මියත් එවගේම කුරුණෑගල අස්වැද්දුම සීතා එලවත් පදිංචි ආ කේරිති රාමනායක මහත්මා කියන මේ දෙපල තමයි. අද මේ ධර්මදේශනාවේ සැදැහැති දායයිකත්වේගෙන්ෙන කටයුතු කරන්නේ. ඔය ඇතු අරමුණු හැටියට සිහිපාට් කරනවා, විශේෂයෙන් තමන්ගේ අභාවිීට පත්වන්ටේ දුණු ඥාතින් සුහිපත් කරල පින්දීම. ඒ අතර කොටුවැල්ල කොප්පරායි ස්ටෝස්හි අධිපති ආරෙම් ජයතිලක මුදලාලි මහත්මා පරලෝ සැපත්වෙලා අවුරුදු දහයක් සම්පූර්ණ වෙනවා එතුමාට පින්දීමත්. එවගේම ආරෙම් මහින්ද ජයිතිලක මහත්මාට ආරම් ජෝන් සිං්ඥෝ මහත්මා, මරි නෝනා මහත්මිය රංජනී අධිකාරි මහත්මිය ආයෙන් පියසේන මහත්මා P රවිදුු පතිරාජ තරුණ මහත්මා P සේනාරත්න මහත්මා කියන මේ වරග පරම්පරාගතව අභාවේයට පත්වන්ටේ දුණු ඥාතීන්ට පින්දීම මූලික කරගෙන සිද්ධ කරන මේ පින්කමේදී ආශුරුවාද ප්‍රාර්ථනා කරනව P නන්ධාවතී පතිරාජ මැනිිකේ මහත්මියටත් ආරිම් ආයය නෝනා මහත්මියයට ආරම් අබේපාල මහත්මාට අතුළ සේනාදීර මහත්මා P. ලීලා පතිරාජ මහත්මිය, හබඩ් සිරිමාන්න මහත්මා ජයවත සිරිමාන්න මහත්මියේ යන මේ ඇත්තන්ට ආසිිරුවාද ප්‍රාර්ථනා කරන ගමන්. දේශකයාණන් වහන්සේ හැටියට අපටත් අදදින මේ උතුම් සදහම් දේශනාව සඳහා මෙතනට රැස්ව ශ්‍රාවක ඇත්තු හැටියර් සාභාගිවෙන, ඥාති හිතවතුන්ට පින්න ආශුරුවාද කරන්නේ කියලා සිහිපත් කරනවා එමනං මූලික අභිප්‍රාය ඥාතීන්ට පින්දීමත් සුජිීවත්තු සිටින ඇයට ආශුරුවාද කිරීමත්. එමන ඔය ඇත්තන්ගගේ යහපස් සිතුම් පැතුන් සියල්ලත් එයාකාරයෙන් මිෂ්ට ප්‍රාප්ත වීවා කියල පළමුුවෙන් මෙස් සිතිං ප්‍රාර්ථනා කරනවා. සැදැහැවතුනී අද ඔබ වෙනුවෙන් දේශනා කරාන්ටය දුුණු සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාති පුද්ගල වක්ගේන සූත්‍රයක්. මේ සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකී පුද්ගලියු තුන්දිනෙක් පිළිබාද. තයෝමී භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්්‍යමාන ලෝකස්බි. මහනෙනී මේ ලෝකයේ පුද්ගලියොු තුන්දිිනෙක් ඉන්න. ගත මේ තයෝ ඒ තුන්දිනා කවුද දැම් මේ තුන්දිනා පිළිබඳ එකින් එක කරුණු කියලා දෙනකොට තමන් ශ්‍රාවකය හැටියට හිතට ගතයුත්තක් තියෙනවා. මේ තැනින් මා පත්වෙන්නේ කොතනටද.ඒවගේම ඔබ ආශ්‍රය කරන විශාල පිරිසක් ඇතිනිි. අපි කාටත් යාළුමිත්‍රු ඉන්නවා. පැවිදි වෙච්චාපට ගිහි ඔබට යාළු හිතවතුන් මිත්‍රයෝ අප ඇසුර තුළ ඉන්නවා. ඔය යාලු මිත්‍රෝ හැමකිෙනෙක් තුළම යම්කිසි චරිත ලක්ෂණ ටිකක් තිේරුම්. මේ චරිත ලක්ෂණ හරිම අමාරුයි තේරුන්ගන්. බලන්න බුදුරජාණන් වහන්සින් මෙවැනි සූත්‍ර තුළින් අපට වටහාල දෙනවා සමාජි පුද්ගලි ආශ්‍රය කරන ස්වභාවය. ඇසුරු කළ යුත්ත කවුද ඇසු නොකළ යුත්ත කෞුද. මේ තුන්දිනාගෙන් දෙන්නෙක් ඇසුරට ගන්න පාකුවා. අවසානීද කියන පුද්ජලය පමණයි ඇසුරට ගන්න කිවවේ ඒ පුද්ගලය ඇසුරට ගත්තොත් කවදාකවත් තමන්ට වරදින්නේ නෑකුවා. දැන් ඔබාප දන්න කියන සූත්‍රයක් තමයි මේ මංගල සූත්‍රයේ නේද. මංගල සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මූලිකව පෙන්නුවේ ඇසුර වරදගන්න පාකනෙක්. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. අපට ආශ්‍රය කරන්න එපාකුවේ කවුද බාලයෝ, අනුවනයෝ තවත් විදියකෙන් කියවන අසත් පුරුෂයෝ ඇසුරට ගන්න පාකවා. කෞද ආශ්‍රයට ගන්න කිව්ේ නුවනැත්තූ පණ්ඩිතයෝ, සත්පුරුෂයෝ, කලන්න මිතුරු හැටියට අපේ ඇසුරට ගන්නේ කිව්වා. මේ සෝත්‍රයේ තුළිනොත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ ඇසුරට ගතයුතු පුද්ලයවෙයි කෙනයි ඇසුරට නොගතයුතු පුද්ගලයෝ දෙන්නෙක් ගැන කියනවා. මේ තිකනිපාතිය එන සෝත්‍රවල ධර්මකාරණ තුනයි අන්තර්ගත වෙන්නේ. ඒයි තික නිපාතිය කියලා කියන්නේ. දැන් චතුක්ක නිපාතිය ගත්තොත් කරුණු හතරක් ඒ සූත්‍රවල අතර්ගත වෙලා තියන බලන්න ඔබට මොනතරං වටින අවකාශයදද මේ උදාවෙලාතියේ න මේ බෞද්ධා නාලිකාවම ඔබට ලොකු ආසිරුවාදයක්. මේ සූත්‍ර ධර්ම දේශනාව තුළින් හැමදාම දෛනිකව එක සූත්‍රයක්. ඔයඇත්තන්ට ශ්‍රවණී කරන්න අවකාශය ලැබෙනෝ. එක හරි වටිනා වාසනාවන්ත අවස්ථාවක්. සූත්‍රයක් තමන්ට සජීවීව ශ්‍රවණී ගැනීමේ හැකියාවතේරෝ. එක භාග්‍ය කවාසනාව දැන් අද අපි මේ දේශනා කරන සූත්‍රය ස්්‍රාවකය හැටියට මේ ධර්ම දේශනාව සජීවීෝ විකාශනය වෙන නිසාවිශාල පිරිසක්. මේ අවස්ථාව ශ්‍රවණය කරන එක පැත්තකින් දායකත්තුවේ දරපුයට එකළු වාසිරවාදයක්. ඒ වගේම මියගිය ඇයට වටිනාවිදිහයට පින් දෙන්න පුළුව. එතන මේ පුද්ගලයෝ තුන්දිනා ගැන අපි මෙහෙම හිතම බුදුරජාණන් වහන්සේ සී පච් කරනවා. බික්කවේ පුග්ගලෝ ජිගු්ජි තබ්බෝ සේවි තබ්බෝ බජි තබ්බෝ න පෛරු පාසි තබ්බෝ සමානාර්ථයෙන් කියවෙන වචන ටික. පලවෙනි පද්ජනයා ඇසුරට ගන්න පාකුවා පිළිකුලෙන් හෙලා දකින්නේකුවා. ජිගුද්ජි තබ්බෝ කිව්ේ එකයි. පිළිකුලෙෙන් බැහැර කරන්නේ කිවවා සමහර මිනිස්සුනැද්දෙම රට ගැලපෙන්න්නේ නැත්නම් අපිේ අය පිළිකුලින් හලා දැකළ බැහර කරන පැත්තකින් තියෙනවා අපෝ යා ඇසුලට ගත්තොත් අපට ගැටලු ප්‍රශ්න දැමි පුද්ජලයෝ ආශසරී කිරීමේ දී වය සීමාවක් නෑ මේ බණටික අහනුවනම් ළමවයිසි පසුවෙන පාසල් වයිසි පසුවෙන දූදරුවෝ උදට හිතට ගන්න පුංචි අවදීම් වරද ගන්න එපා පප මිත්‍රය ආස්ශරයට ගන්නම එපා ගත්තොත් ජීවිත විනාසයි අඳුරුම වෙලා යනවා පුංචි කාලිම පාප මිත්‍රියෝ බැහැර කරන්න ටඕනි. එය සුරට ගන්න එපා. එවගේම නැසේවිත අබ්බපුූ ආස්ශ්‍රරය කරන්න එපා. බජනයට ගන්න එපා එවගේම පයුරුපාසනී කරන්න එපා ගනදිනු කරන්න එපාකුවය ඇත්තක්ක. ගනදිනු කරොත් මොකද වෙන්නේ. එක භයානක ප්‍රතිඵල ගෙනදෙනෝ දැං ශ්‍රාවකය හැටියට බණහන ඔ ඇත්තු ික් කල්පනා කල බලන්න තමන්ට මේ කියන අත්දැකම් නැද්ද මේ අදම පාප මිත්‍රයෙක් මේ වෙනකොට ඇසුර තුළ හිටිය අනම් සමහරෑගේ අධ්‍යාපනය අඳුරුවෙන් නැති. ව්‍යාපාරරිකයේ ැටියට ජීවත් වනනානන් සමරට ව්‍යාර නැත්තට නැතිතුවෙන් නැති ගෙවල් දොරවල් පවා නැති කරගන්න පුළුවන් එක පාප මිත්‍රයෙ ඇති සුරතුොල හිියොත් එයා කියන දේවල් පිළිගත්තවොත් එයා කියන දේවල් අපේ කරන්න ගියොත් සම්පූර්ණයෙන් අපිට වෙන්න මොකද. ඇසුර වරද්ධගත්තොත් මුළු ජීවිතේවා අදරුවෙනවා. මැන් බුදුහාදුරුව අපට මොනතරං ලස්සන උපදේශයක්ද ලබාද ඉලතිී. බුදුහාරු එක්ක තැනකද සහිපත් කරනවා මේ සම්බුද්ධ ශාසනම භික්‍ෂු මහා සංඝයාගේ සම්පූර්ණ පැවැත්ම රදා පවතින්නේ කල්‍යා මිතරත්වේ මතක කියනක්. ලන මිතරෝ නැතුව අපට ජීවත්වවෙන්න බැෑ ගිහි ඔබටත් පැවිදි අපටත් කල්්‍යයාන මිත්‍ර සම්පත්තිය අත්්‍ය අවශ්‍යයි. මිනිස්සවන හහාම අපි මිනිස්ුත් එෙක් ජීවත්වවෙන දැ අනිසත්තු ගත්තහම ඒ වර්ගයත් එෙක්ක ජීවත්ව වෙනවා. දැ තිරිසන් ලෝක සත්තු තේරුම්ගන්න හරීම අමාරුයි නරක නපොරු විසගෝර සර්පයෝ දැක්හ අපි දන්නවා දැ අපිතුම නයෙක් පොළගගේ කුණකටුවෙක් දැක්කොත් අපි බැහැරවිෙනෝ මයාගේ සරීරී විශතියෙනවා දෂ්ටකරොත් සරීර ගතනුත් සමහරලාට මිය යන්න පුළුවන්. එතකොටේ අපේ සත්තු ආසුරය කරන්නේ දැනගෙනෙනි. සමහල්ලාාවට බල්ලෙක් බුරාගෙන එනකොට අපි ආරක්ෂාකාරී තැනකට යනු. සමහරලාට අලිියඇත්තු පන්නගෙන එනකොට මුහුණට හම්බුණු අපි ආරක්ෂාකාරී තැනකට යනවා. මොකදේ සතාගින් අනතුරක් වෙනවා කියනක අපිට මූලිකව දැනවා. ැබ නුස්්‍යයාා කියන සතා ඒම බෑ හිනහාවෙලා ළඟට සමීප වෙලාම තමයි විනාස කරන්නේ. ඒවාගේම තමන්ගේ ළඟම සමීපතම මිත්‍රය හටියට ඉදල තමයි ජීවිතය පවා විනාශ කරන්න. එසසා මනුෂ්‍යයා කියන සතා තිරිසල් ලෝකයේ තිරසනුත් එක්ක බැලුහාම ඒවගේ වටහා ගැනීමක් අපට ලේසියෙන් පහසුවෙන් මනුෂ්‍යය පිළි වන ඇති කරගන්න බැ මෙ බන හාලාමයි මේ ධර්මාබෝධය තුළින්මයි මේ දකිින් ටෝනිිකයි බනැහිීමේ ආනිසම්ස අපමණයි කිව්වේ. ධර්මදේශනා නිතර නිතර ශස්්‍රවණය කරනට සමාජයේ මිනිස්ු තේරුම් ගැනීමේ හැකියාවතති නො නැත මිනිසුන් අහුවේනවා. හරීක් මට අහුවනවා. බුදු කෙනෙක් දේශනා කර පුද්ධයක් අපට නෑකියන්නෙවෑ. බුදුහාමුදුරුව පුද්ලිෝොන්ගේ චරිතලක්ෂණ දේශනා කරන මෙන්න මේවාගේ අසත්පුරසයගේ චරිතලක්ෂණ කෙ එක අපට නෑකි කියන්නබ. සත් පුරුයගේ චරිත ලක්ෂණ මෙන්න මෙහමයිකවෝත් ඒවපට නෑක කිය නෙවයි ඉනිසා නිතර බණහන ඇයට ධර්මාබෝධය තුළින් මේ සමාජයේ තුළ ලස්සනට ජීවත්වවෙන්න පුළුවන් ගැටලුවලින් තොරව ප්‍රශ්නවලින් තොරව ප්‍රශ්න ගැටළු ආවත් ඒවා බුද්ධිමත්ව විසදාගෙන ජීවත්වීමේ සැනසීම නිතර නිතර බණහනයට මෙලව සාන්දෘෂ්ඨක පලවිපාකයක් කටියට ලැබෙන. සාන්දෘෂ්ිකව අපි ඉස්සෙල්ලාම ධර්ම ශ්‍රවණය කරලා මේවැ ආදීනව අපි තේරුම් ගන්ට ඕනිි මෙලවටයි අපි ඉස්සෙල්ලාද ධර්ම දේශනාාවල ආසිරුවාදය ලබාගන්ට ඕනිි. අපි වර්මානයේ ජීවත්වන මිනිස්සුන්ටයි බන කියන්නේ. අතීතේ හිටපු අයටවත් අනාගතය ඉප දෙන්න ඉන්න ඇයටවත්නෙමි මේ වර්තමානයේ ජීවත්වෙන පිරිසකට තමයි අපි ධර්මදේශනා පවත්වවන්නේ මේ වගේ සෝත්‍ර උපයෝගී කරගෙන. පලවෙනි පුද්ජලයාගේ චරිත ලක්ෂණ කියනකොට ඔය හොදට බලන්නකෝ මේ කියන චරිත ලක්ෂණ තියෙනවානං කතමෝච භික්කවේ පුග්ගලෝ ජිගුජ්ජි තබ්බෝන සේවි තබ්බෝන බජිතබ්බෝන පෛුරු පාසි තබ්බෝ ඉද භක්වේ ඒ අච්චෝ පපුද්ගලෝ දුොස්සීලෝ. අන්න ඇසුරට ගන්න පාකවා දුස්සීලයන්. සිිල්ලෝ අත්කමක් නැති කෙනෙක් ඇසුරට ගන්න පාකුවා. ගතුත් මොකද වෙන්නේ ජීවිතයේම අඳරුවෙනවානේ. සිල්වතෙක් ඇසුරු කරල කවදාක්වත් ජීවිතය අඳුරුවෙනවාද. කවදාක්මත් ජීවිතය අඳුරුවට පත් වෙන්නේ නෑ. එනම් සිල්වතුන් ඇසුරට ගන්නේ කිව්වා. සිල්වත් නොවෙන කෙනෙක් බැහර කරන්නේ කොච්චර ධනිය සම්පත් තිබුණත් වැඩක් නෑ. කොච්චර ඉගෙනගත්තත් වැඩක්නෑ. නමට මුලින් තනතුරු ගණනාවත් තිබුණත් වැඩක් නෑ. ඒ පුද්ගලය තුළ සීලයක් නැත්තං. ගිියන්ටවිතරක් නෙමි. ක්ෂූන් වහසලා ගැනත් මේක කියන. එතකොට දුස්සීල තැනැත්තා බැහැර කරන්නේ කිව්වා. ඇසුරෙන් බැහර කරන්නේ ඇසුරට ගන්න පා කිව්වා. ඒගාවට බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා පාප දම්මෝ පවකාර් සිතුවිලිත්තෙක් පවුකරමින් ජීවත්ව වනය පවට බරෑඇත් ඇසු තුළ තියාගන්න පාක්වා. පෞකාරව ඇසුර තුළ හිටියොත් අපට සිද්ධ වෙන්නේ ඒවට අනු බල දෙන්න. එට පකාහර කරන්න වෙන ඇයි මිත්‍රය හිමිේකිව හම අයිමු කිය බයිට ොකරන්න බොහෝ ඇදැ ඔයි හිරේ විලාංගුවේ වැටයයින්න බහතරයක්ෙන තන්ට යමක් කරගන්න ඉල්ලද තමන්ට යමක් කරගන්න කිහිලන බහතරයක් දෙන හිරේ විලාංගුවේ වැටිලතින අනුම් සසසවන්න හිල්ල අනුන් ආරක්ෂා කරන්නක හිල්ලා අහවල් බලවතා මට මෙහෙමකිව්වා ඒ නිසාම මෙහෙම කරා අන්න සම්පූර්ණය තමන් විනාසිට පත්වේනුම්. නිසා කවදානාකවත් මේ පාපමිත්‍රයෝ. ඇසුරු තුළ තියාගන්න පා. එවගේ ඒ අයගාව චරිත ලක්ෂණයක් තමයි බුදුහාමුදුරෝ පෙන්නෙනව ස එයාලගාව තියන යම් ප්‍රතිපාතියක් තින ඒ සැඟ විලාති වියෘතන. කරන ක්‍රියාවන් හැම දෙයක්ම හැංගිල කරන්නේ. නී චරිත ලක්ෂණ බලන්න හොඳදට. මනට හිනාහා වෙනවා හොරෙන් සමහල්ලාට තමාන් නැත්තටම නැති කරන්න යම්යන් ක්‍රමවේද භාවිතා කරනු. ඒම සමාජයේ නැතුව නොවෙයි ඒයගගේ හරීයට පරිසංවෙන්ටෝනි. ප්‍රවේංවෙෙන්ටෝ ගෙදර සමහල්ලාට මෙහම සවාපුරසයක් ලැිලතිරවන කලබලවෙන්ටෝනි නෑ. මෙම වාදීනයක් ලැබිලතේරවනම් ප්‍රශ්නති කර ගන්නත් එෙපා රයකයි මංකේ බනහන කෙනාට මේවා වටහාගත්තහාම ඒ පුද්ගලයෝ ඇසුරු කරන්න පුළුවන්. ැරනවා කියලාලිහිතමකු තමන්ගේ ස්වාම්පුෘෂය මේ කියන චරිත ලක්ෂ තේවන විවාහින් සමහල්ලාට විවාහය ජීවිතයට බාධාවක් කරගෙන ඇසුරු කරන්න බෑනි හැබැයි බනහාල හොදට පලපුරුද්ධක් තියෙන කෙනා පුද්ගලෝ ඇත් නොකරට ඒ පුද්ගලයාගේ තියන මේ විසමාචාර ගති පැවතුන් අවබෝධ කරගෙන බොහොම පරිසමින් ආශ්‍රය කරන. ්‍ර්ණ ැතුල ඩ ේද අපහෙමක හම මේ කියන චරිතලක්ෂණ තියෙන දරුවෙක් තමන්ටඉපදිලන්නවා. මොකද දුවපුතා වැැහර කරන්නේ. අිමක දිහිතාන්ටඕනි මේ කියන චරිතලක්ෂණ අපේ නිවසේන්න ඇත්තු ගාව තියෙනවාන මකද කරන්ටෝන අය සුමගට ගන්න අපි ක්‍රමවේද භාවිතා කරන්නට. ක්‍රමවේද භාවිතා කරලා ඉක්මට ඒ අය මේ කියන මාවතට ගන්න ගමන්. අපිත්තේයගින් ප්‍රවේසංවය අම්ම තාත්තා කිව්වයි කියල පෞකරොත් විපාකාඩුවෙන්ෙ නෑ. හොදේට මතක තියාගන්. අම්ම කියපු නිසා තාත්ත කියපු නිසා බිනඳ කියපු නිසා ස්වාම්පුරුෂය කියපු නිසා දරුව කියපු නිසා මම් මේ කරා නැත්තම් මටුවමනාවට කරේ නෑ කියලා මගේවූමනාවකට නොයි කරේ කියලා ඒවා පව් විපාග දෙනකොට උත්තරහෙමන නොවයි. ඒ උත්තරණෙවේ. හවලා කියපු නිසා මංකරායඉනිසා මට මම දන්නේනෑ මම නොදන්න කමින්කරේ හවලා සතුටු කරන්නයි කරේ කියනෙ එක විපාගදින අවස්ථාවේද සාධාරණ උත්තරහෙම වෙන්නේ නෑ. ඒකයි බනහනකෙන හරීමම පරිස්සමින් මේ සමාජයේ තුළ තමනුත් පවු නොකරගෙන තත් කෙනෙක් පවින් මුදවාගෙන ලස්සනට ජීවත් වෙන්න දන්නවා නිතර බණාල පළපොරදක් ඇතිකරෙන. ඉගාවට සමහර පැවිද්දෝ ඉන්නවලු අස්්‍රමණව ඉඳගෙන ශ්‍රමණ බවත් එක ශ්‍රමණය හැටියට පෙනී හිටිරුම්. එත් ඇසුර තුළ තියාගන්නේ පාකුවා. අපිතමක දැන් අද විවාරය අත්තක්ක කියනව ස්වාමන් වහස ෙනක් හැටියට පෙනීහිටිනවා හැබයි උන්හන්සේගේ හැසරීම කතා බා භික්‍ෂොත්තයට ගැල පෙන්න්නේි නෑ. එයටින භික්‍ෂුප පතිරූපකයෝ. සිවරු පොරෝගත්තට සිවරක් ಪොರೋ මණින් ක් ක් හි ට වඩ ෝමේ කරන ෝති ද ස්සන්ට ගන්නලතින මහණනි හන වෙච්ච දව සි ද ම ගිහි ට ಆ ල් ෙන ල ි. ඔය ඇතු කනවා අපි वाල දෙනවා. නද. ඔ ඇතු යනවා ඇනවා අපි වඩිනවා. ඔය ඇතු කියනව කතා කරනවා අපි දේශනා කරනවා දාාරනවා ගේ සාසනනික වචන තියනවා. භික්ෂන් වහන්සේ ලාටම ආවේනිික වෙච්ච වච්නතිතේරෝ. එහෙම නොවී සමහරෑ ඉන්නවා අස්ශ්‍රමණයෝ හැ ඉන්න ගමන් ශ්‍රමණයෝ හැටියට පෙනී හිටිරෝ. අබ්‍රහ්මචාරීව ඉන්න ගමන් බ්‍රහ්මචාරී විදියට සමාජයේ තුළ පෙනී හිටිරෝ. ඒත් ඇසුරින් බැහැර කරන්නේ කිව්වා. ඒ ඇගෙනුත් පරිස්සං වෙන්න කිව්වා. ඉගඩ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ ඇතුල කුණු වෙච්ච දුග්ගඳ හමන කෙනෙස්වලින් පිරිලා කියලා. හැමති සේම ඇතුළ ගඳගහනෝ. පිටතිං අපි සන් පෞඩර් ගෑාවට මදී. ඇතුළ තියන කුණු ජරාව නරක නපුරු හිතුවිලි. එ සමහර වෙලාවට එනවා. එලියට එන වෙලාවල් අපි හොඳරට තේරු ගත්තුවත් අපට අවෝධ කරගන්න පුුවන්. එලියට එන වෙලාවල් තියන හැම කෙනෙක්ගේ මඔය. ඇතුළේ තැම්පත් වෙලා තියෙන නරක නපුරු හිතුවීලි හැමති සේම තැන්පත් කරගන ඉන්නම බැෑ වෙලා හාමයා එළියට දානු. අන්න බුද්ධිමතා නැනවතා හොදට බනහාල පළපුොරුද්ධත් තියෙන කෙනා මොකද ආයපිලළ බඳදන්න බුදුහාදුරු මෙහිම කියලා තියෙන මේ කියන චරිත ලක්ෂණ තිේවානං යායගෙන් පරිස්සංක් වන්න කිවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපට පෙන්ල තියෙනවා මේ කියන චරිත ලක්ෂණ තියරනං යඇසුට ගන්න එපා විනාසම වෙනවා. ජීවිතය අඳුරුවෙනවා ්‍යාපාර කඩාමැටිනු අධ්‍යාපනය නැතිවෙනවා විවාජීවිත අඳුරුවෙනවා. පවුල් ජීවිත සහල්ලාට දෙදරලා යනු එක කේලමක් ඇතින පවුලක් විනාශෙන්න්න නේද. එක කේලමක් ඇති. එක බොරුවක් ඇති මුළු පවුලක් විනාස කරන්න ආයතනයක් වට්ටන් ගමක් විනාස කර රටක් විනාශ කරන්න එක බොරුවක් ඇති. මේ කියන චරිතලක්ෂණ ඔබ සතුව තියෙනවානම්. රකවට ිස්ල්ලම රන්ටෝන අප ඒයවත් කර ගන්න ප. අපි ගාව තියවන මේ කියන අගුණ කියන චරිදලක්ෂණ අපිමොකක්ද කරන්ටෝනිි. අපි මේ බැහැෙන්ට ඕඩින් ප්‍රතජ්ජන හිතේ ඒවා තියෙන් පුළුවන් අඩු වැඩි වසෙන්. ඒ බැහැර කර ගටෝනි. ආශ්‍රේය කරනය ගාව තියනවනන් ඒ අයට මේ වටහා දලා අපිමොකද කරන්ටෝනි යයි සුගට ගන්තෝනි. ඒගාවට මේ වගේ අගුණ නැත්තං ඔබ සතුව ඒවගේ ඔබසතු මේ කියෙන් අගුණ නැත්තං ඒගේම ඔබ සතුව මේ කියන දුරගුණන නැත්ං ඔ ආශ්‍රී තුල ඉන්නෑග මේ කියන දුරගුණ නැත්තංගේ ය කවදක්වා නැතිකර ගන්න එහෙමනං එපා. ඒ තවදවත් ආශරයට ගන්ටුවනිි පරිස්සමින් අය ආරක්ෂා කර ගටෝනේ. තුර මේ කියන චරිත ලක්ෂණ තියනඇයගේ ස්වභාාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තමන් ඒ පුද්ගලයෝ ඇසුරු කරලා ඒ ප්‍රතිපත්තිය තුළට අනුගත නූනත් තමන්ට ප්‍රශ්න කැටලු ඇවරවනි. අපි කිය මේ කියන චරිතලක්ෂන අප ඉගෙන ගන්නන්නේෙත් නෑ අපි අනුමත කරන්නෙත් නෑ. හැබැයි ඇසුර තුළ හිටියොත් අපිත් ඒ හා සමානයි කියලා බාහිර සමාජී තුළ හිතන්න පුළුවන්. ද අපි මෙහිම උදාහරණයක් කියමුකෝ. බෝරු ගැහුවත් එකයි ගහන දැන හිටියත් එකයි. එ කතවවල ද සතු. පුරු හන්නමූ නිිනෑ ගාන තැන වලාගෙන හිටියත් සමහල්ලාවට ඒ දඩුවමට තමන්ට ලැබෙනවා. ඒ වගේ මේ කිය නෑය අපි ඒකේ නෑගේ ප්‍රතිපත්ති අපේ ජීවිතවට ඇතුළත් නොකරගත්තන් සමහර අවස්ථාවල දයම්යම් ප්‍රශ්න ගැටලු ඇතිවෙනවා හොඳටමං කියන්න තමන්ට හොද අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාව. දැ හිතමූක ගෙදරකගේ කෙනයි වැරදි වැඩ කරන්න ත් කියල හිතමමුක අපි තාත් කරන වැරදට සහල්ලාලට ස්වාමි දියනයට පාරි ැහැලයන්න බෑ ලමයිට ස්කෝලයන්න බෑ රාජකාරරිස්ථායින්ට ගියත් ආවලාගේ පුතානය හවලාගේ දුවනි කියල බලන්නකු මිනිසුන්ට ඇ එක්කෙනෙක් කරන වැරැද්ද සමහල්ලාට සමාජයේ මුළුමහත් සමාජී තුළම පුරද්දක් ඇතිකරගෙන තියෙනවා ඒ පුද්ගලි අදිහා ඒ ආකාරීම් බලන්න ඒනිසා අපි හරීම ප්‍රවේශමෙන්න් සමාජය තුළ තමන් සමීපයට ගන්නය ඇසුරට ගන්ටෝනිින් සේසින් විවාහේදිගිහිියෝ විවාහ ගිහිියෝ හර පරිශ්වමෙන් අද සමාජයේ විවායෝජනාවක් ගෙනා මොනොද බලන්නේ කඩවසම් තරුණේ කරෝමත් දියනයක් මොනොවද ගිහිල්ල ජීවත්වවෙන්නේ අමත් තියනවද කියනෙ පමණයින්න බලන්නේ ගුණධර්ම කියනෙක බලන්නෙමනෑ. පැරැනි සමාජීතුල එහෙමන මේ කරේ ගුණ ධර්මයි බැලුවේ. ගිහිල්ල ජීවත්වවෙන්න පුළුවන් රටාවත් බැලවා කෝහොම දෙයාල ගයම්මතාත් පරම්පණ දෙකතුනක් ඇතට බලනවා. බලල තමයි දියනී සරණ පවල්ල දුන්නේ. ල්ලිමුදල් මතම විවාහය අනුමත කරේ නෑ. ඒවා නිසා සාර්ථක විවාජීවිත ගත කන ඉන්ම් පස්සේ සාර්ථක ළමයි බිහිවුණා අද ඒවා ගැන නොසොයා ධනය සම්පත් පමණක් මුලට දාලා ඒ සිද්ධකර ගැනීම නිසාද ලස්සන තරුණ ජීවිත අඳරු වෙලාති නො මේවා කියලනොකොට හොදට හිතට ගන්ටුවනේ. බුදුහාදරුව උපමාවකින් කියනවා මේ හරියට අසුචියට ගිය සරපයා දස්්ට කරන්න මෝනි නැහැල්ලු. ඒයා ගැන්ගේ මොනුවත් ඇැවිල්ලදීල. අසුචි තැවරිලා. දෂ්ට කරන්න ඕනිි නැහැ. අසුචි තැවරිලා. එක ගඳගහනවා අප්‍රසන්නයි දෂ්ට කරන්න මනිින. ඒ වගේ අපිගාව ඉන්නැත් ඒවගේ පුද්ජලයන්ගේ පාපී ක්‍රියාවන් අපි අනුමත කරන්නෙත් නෑ. සමහරයටය ක්‍රියාත්මක කරන්නෙත් නෑ හැබැයි අර අසුචි තවරුණා වගේ. ඒයි ආශ්‍රය කරහම අපට යම්යම් තැන්වලදී සමාජයේ විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒේවට අපි උපා උපක්‍රම භාවිතා කරට වන් ඔන්න පලවෙනි බැහර කළයුතු පුද්ජලගේ රිත ලක්ෂ. ඉගට බුදුරජාණන් වහන්සේ පෙන්නෙනව කතමෝච බෙක්කවේ පුද්ගලෝ අජ්ජු පෙක්කි තබ්බෝන සේවි තබ්බෝන බජි තබ්බෝන පෛරු පාසි තබ්බෝ. මැදිහත්ව සිටියයුතු පුද්ලයෙක්කින්නවා අධ්‍යස්ථව හිතාන්න ඕනනි මෙන්න මේ පුජ. එයත් හැබැයි අපට කියන බැහැ කරන්නේ කියලා. එයාගේ චරිත ලක්ෂණනා අතර මූලික චරිත ලක්ෂණය අත්තවයි නිත රෝම කිපෙනවා. නිත රෝම ජීවත්වෙන කරෝධන්. හැමදි සේම තරහැන්. හැමදි සේම වවයිරේන් කතා හොඳදී කතා කරත් තරහයි. සමලට හොඳින් ආන්ත්‍රය ර ේ තිය උත්තරදන්න. හොම නක මහල්ලාල හිතන අප ගෙරත් හමයි අපේ මහත්ත්‍යමයි අපේ නනත්ම අපේ දරුත් හෙමයි හොුස්සල්ලකි මැස්සෙක් ඇන්න බැ කියල කතාවක් හෙම දරවානේද. පොඩිදේ ඇති සහරය ගෙදර තියෙන ඩෙස් බංකු පුටු මේ සත්තකත් තරයිට පයිංගාගෙනයන වෙලව දැක ඇද. හැම්ම තිස්සේම කිපි මෙමයි ජීවත්වන්න. තරහෙම්මයි ජීවත්වවෙන්නේ. ඒ පුද්ජලයත් බුදුරජාණන් වහන්සේ පෙන් නො හැබැයි. සුරුතුලරන් තියාගන්න පා කියලා. හරිම බයානකයි කියලා. මොක දඒක ටි ප්‍රති උත්තර සපයන්නක යොත්තේම. කරෝධීෙන් උත්තර දෙනකට අපි මෛත්‍රීෙන් උත්තර දෙන්න හරි අමාරු නේද. හැබැ බුදු හාමුදුරුවෝ පෙන්න්නනවා ක්‍රෝධීයන් අපට යම ප්‍රකාශ කරන්නකොට මෛත්‍රී උත්තර දෙන්න පුලුවන් ඒ ධරමේ පැත්තිෙන් ලොකු ජයග්‍රහණයක් කියනක. සමාජී නං ඒවා නිවට කමක් හැටියට මාධපුංචිකමක් හැටියට හිතුවට. හර මේ පැත්තෙන්නම් හරියට ඒවා අගේ ලතියනවා ඉවසන්න පුළුවන්න්නම් කෙනෙකුට ක්‍රෝධය අභියස ඒ පුද්ගලයා ලොකූ ජයග ්‍රහහි චරිතයක් කියනෙක. නිතර කිපෙන පුද්ගලයාගේ ස්වභාාවය බුදුරජාණන් වහන්සේ උපමා කීපයකින් පෙන්නුම් කරනවා. හරියට පරණ තුවාලයක් තමන්ගේ තබිද පරණ තුවාලයකට කවුහර ඇවිදිල්ල කෝට්ටකින් අනිනෝ අයිනොකොට මොකද වෙන්නේ. පෑරෙනවා. පෑරුුණහම්මොදවන්න එකක ලේ වැකිරෙනවා. සැරව වැගිරෙනවා. ලේ සැරවයි දෙකම බහුලෝ වැගිරෙනවා පරණ තුවාලියකට කෝට්ටකින් ඇන් නොත්තේම. එක පැත්තකින් රිදෙනවා අනි පැත්තෙන් අර කියන දේ වැගිරෙනවා. දැ ක්‍රෝධයෙන් පෙළෙන මිනිස් සූහමනවීද. සමහරය අවසනෝනීද. පරණ තුවාල වගේ අවස්සගත්තාම්. කෙලවරක් නෑ. වැගරන වැගිරෙන්නම ලේ සමර විසු බලන්නක ෝ ප්‍රකෝපනහම ක්‍රෝධෙන් පසුවනකට මොනවද නොකර අම්මතාත්ත ඉන්නවාවද කියලා මතකයක් නෑ. මේ මගේ දරුවෝ ඉන්නේ මේ මගේ බිරිඳ ඉන්නේ මෙතැන කතා කරන්න හොඳනෑ ම මේ හැසිරෙන් හොඳනෑ මගේ තනතුරට ැලපෙන්නේන්නේෑ ොක් හිතරද. නෑ එහෙම හිතෙන්නේෙ නෑ. යා මොකද කරන්නේ හරියට පරණ තුවාලයක් වගේ. පරතුවාලයක් වගේ බුදුහාදරෝමික උපමා කරනවා. ඉගාවට තිංබිරි ගිනි පේල් ලක් වගේ. මෙ තිංබිරි කියන වච්චනි තේරෝම සුමංගල සබ්දකෝෂසය තියෙනවා කළුවර ලී කැබැල්ල කියලා. කළුවර ලී ස්වභාවේ තමයි ගිනි ගත්තාහම ඒකට තවත් කෝටුවකින් අනිනකොට ගිනි පුරු වීස්වේරෝම. කළුවර ලීයේ ඒ ස්වභවේක. ඒවගේ මෙතන බුදුහාදුරුව පෙන්නෙනවා, ඉන්දු කාලා තන් කට්ටේනවා දැන් ගිනිගත්ත හලුවර ලී කෑල්ලක් තවත් ලී කැබැල්ලකින් හෝ ගල් කැටයකින් ඒක පාරන්න පාරන්න චිට්ටිතායාති මේකයෙන් හඬ නගමින් මේ පුරනෝ ගිනි පුර වීස්වෙනවා. ඔයත්තු දැකල ඇති දැන් හස්කුරක් ත්තව අපි උපමාවටකින් විහිදෙනව ඒවාගේ ගිනිිපොකර වීසිවෙන වල්ලු ඒ අවසන කට ඒ අවසන්න අවසන්න අරක හඩ නගමින් ගිනි පොකුරු වීසි ඒවගේ සමහරය අවසන් අවස්සන්න මොකද වෙන්නේ. ඒගේ නොයිීක් දේවල් පිට වෙනවා. හැසිරීම හරීම ප්‍රසන්නයි. දුගද හමන හැසුරීමක්. ඒගාමවිද බුදුරජාණන් වහන්ස ග උපමාවිදි පෙන්න්නනු හරියට අසුචි වලකට උපමාව කැරක තන අසුචිවාලක් අසුචිලකට. කැට කැබිලිවලින් ගහන කොට කෝටු කැල්ල කරගෙනෙ කළම්බන කොටකොද වෙන්නේ. මුළු පලාාතම ගඳගහනවා. මුළු පලාාතම ගඳගහනවා. බලන් මේ වු ලසන උපමා. අසුචි වල කාරන්න හාරන්න අවුසන් අවුසන්න සුවඳ දහමන්නේ. සුවදහමන් එනෑ පලාතම ගඳගහනෝ වගේ මේ කියන ඇය අවසන් අවුසන්න ප්‍රකෝප වෙන්න වන්න වෙන්න්න වර වැඩුවෙන්න්න වැඩවද කොදේ. හව තමාර මනුස්්‍යය විස්සරෝ. නරක දේවා සමලාට අතට ගන්නවා. ඇතැ වෙලා හරි භයානකයි වසක් විසක් අතට අහුනොත් ඒකම පානය කරල මනු්‍යය මැරවානේ.ඇති මෙහෙම කෙනෙක් ඇසුර තුළ තියාගත්වොත් ම අමාරුවයට ඉන්නැත්ද. අමාරුවට තමන්ගේ ගෙදරසාමාජිකක් කියලනේ අපිතම කෝ ගෙල වැලලා ගත්තු බලන ගෙදර ඔක්කොගේම ක්ෂිකන්න වො. ඇයි අපි එන්න කලින් ඒක අයින් කරේ. මොක දයින් කරන්න හේතුව. හොමද හිටියේ කාප බීපපුය ඉඳලාම උත්තර දෙන්න පෑ. වස ක්විසා කෑවත් එෙම කාලා මැරුණොත් මැරුණු කෙනනට මැරුණන විතරයි ප්‍රශ්ණය ජීවත්ව නෑහට බලන්නක ප්‍රශ්න ඒක එකක් සි දෙහි විසදන නෑ සමල්ලට මුෘත්ත දේගන්න කොච්චර දස් ානක් ෘත්ත දේහිතියා ගෙනින්න්න. මරණ පරීක්ෂණ තියලා ඒවට යන මිලමුදල් කාලය මොන්න තරන් විනාස වෙනවාද. පෙරවනේද මේ දුරජාන මිනිස්සූ. කෝපෙන් පෙළෙන මිනිස්සු ඇසුරුතුළ තියාගත්තාව කවත්දාකවත් සැනසීමක් නං ගෙන දෙන්නේම නෑ. ජීවිතේ විනාසවීම පමණයි ඒඇයි නිසා ඇතිවෙන්නේ එ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇය සේවිතබ්බෝ බජිතබ්බෝ පයිරු පාසිතබ්බෝ. ආශරේටනං ගන්නේ පා. සේවනය කරන්න එපා ගණු දෙනු කරන්නේ පා. රු ප සි තබූ නොෙක්දව ගනුදිනු කරන්න එපා වැඩි කතා භාටයන්ෙම කද ගනුදිනු කරන්න පා කියල කියන්නේ. අපිේතුම හදිසියට අතමාරුවක් ගත්ත කියලා. මේ මනුස්්‍යයා ක්‍රෝධීෙන්, කෝපිංක් යිරෙන්ංක් පෙලන නුස්සයෙන් අතමාරුවක් ගත්තොෝත් ගත්තහැ දන්නවනේද. ගත්තධර පහුුවෙන් ඉඳලාම කරදරගරන්නවා. සමාලට බැරිවෙලාවක්ත් කියපු දිනට දීගන්න බැවුණුත්ගේ වටලනවා. කියන දේවල් සමාලාට අහගෙන ඉන්න බැෑ. නින්දා කරනවා අපවාද කරනවා චාරිත ඝාතනයීම කල්ල දානු. ඉතින් සමාජ ජීවත්තයට පුළුවන් හරි අමාරුවයිනේද. බලන්නක අපේ බුදු හාමුදුරු පෙන්නවා මේ වගේ පොද්ජලයෝ ඇසුරු තුළ ඉන්නවානං එයා ඉක්මනින් බැහැක හැබැයි ප්‍රශ්න හදාගෙන බැහැර කරන්න එපා. ප්‍රශ්න හදාගෙන බැහැකරොත් මකදවෙන්නේ තවත් ගැටලුවක්නේ. තවත් ගැටලුවක් හදාගෙන ප්‍රශ්න විසන්න බුද්ධරමී තුළ උගන්න ල නෑ අපට. දධදරම තුල ගන්නන් හොඳ ඩ පිළිවෙක් තමයි ප්‍රශ්නයයටට විසුදුම් හොයන්තෝනි බුද්ධිමත්ව. ඒ තැංවලදි උපායි උපාක්‍රම් භාවිතා කරන්න. පුළුවන් තරන් උපායි උපක්‍රම් භාවිතා කරන්න. එද ප්‍රශ්න ගැටළුම ඇති වෙන්නේ නෑ. බුදුහාන්දරෝ එහෙම යම්යම් ැංවලද මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු විඳලදයෙකු හොද ැන් කිසා ගෝතමී පටාචාර්ල වැනිින් දරු වියෝදුකින් වැලපෙමින් ආපු ඇයට එක පාට බනකිවවිරයි. ඒයට විධ විධ පැවරුම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරමට මේව කරන්නක මෙහෙම කරන්නකු චුල්ල පන්ත හාමුතුරුවන් ඒ වගේ අපිත් අර නිතර බනහාල හුරු කෙනා. ධරමෙන්මයි ප්‍රශ්නෝල්ඩ් විසිඳදුම් හොයන්. ධරමින් ප්‍රශනෝලඩ විසුඳූ හයෙනකොට ඒට සාධාරණ පිතුරු ලැබෙනවා. ඒ පිළිතුරු අස්සේ සමහර වෙනාවට අ අපි හිතන මනුස්ස්‍යයත් නිවැරදි මනුස්්‍යේක් බාට පත්ෙනවා. පෞකාර මනුස්ස්‍ය පවි මුදවගන්න පුළුවන් ඒ එක පත්තක මහපිනක්. අවකාර කෙනෙක් පවට බරව ඉන්න කෙනෙක් පවින් මුදවාගෙන කල්‍යාන මිතර දරමෝලට අනුගත කරන්න පුළුවන් එකත් හා පිනක්. ඒ තැනට අපේ හිත හදගත්තුත් අපි ක්‍රියාත්ම කුණු තට පුළුවන් සමාජ ගැටලු ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න දැ ඔය පද්ලෝ දෙන්නම බැහර කරන්නන්නේක කවුදහෙනම් බදුජාණන්හන්ස ඇසුට ගන්න කිවේ. අවසානය චරිත ලක්ෂණී තියන පොද්ජලය ඇසුලට ගන්නන්නේක කමදාක්වත් වරදින්නේ නෑ කිව්වා. කතමෝච බික්කවේ පොග්ගලෝ සේවිතබෝ බජිතබෝ පෛරු පාසිිතබෝ අ හැම තැනකදිම සේපත් කරේ න සේවිතබෝ න බාජිතබෝ න පරුපාසිබෝ දැ න කියනෙ එක මෙතනින් ගිවත්ව වන ජිතබ්බෝ සේවිත බෝ පරුපාසිතබෝ ශ්‍රය කරන්නේ භජනය කරන්නේ කුවා හොඳට ගනු දෙනු කරන්නේ කිව්වා කත එක්කද සීලවා හෝතී කල්්‍යයාන දම්මෝ ඒවරූපෝ භික්කවේ පුග්ගලෝ සේවිතබ්බෝ බජිතබ්බෝ පෛරු පාසිත්බෝ. අන්න ඔබෑඇසුරඉන්නවන යමික් සිිල්වතිෙක් හැටියට ආන්‍යය ඇසුරට ගන්නේ කිව්වා. එයා කල්්‍යාන ධරම ඇති පුද්ජලයෙක් නං ආන්‍යයත් ඇසුරට ගන්නේ කිව්වා. කෞදේ තුොට ඇසුරට ගන්න කිවේ. සිිල්ලුව අත්තය සිල් ගුණවත් ඇය කලයාන ධර්ම ආරක්‍ෂා කරණය. ඇසුරට ගන්නේ කිව්වා. ඒ අය කවදාකවත් ඇසුර තුළ හිටියහාම අපට වරදින්නේ නෑකිව්වා. ඒ අයි මොකද අපට හැම මොහොතේම කියා දෙන්නේ හොඳ නරක. චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත් විරිත් ගුණධරම, සාර ධරම හැදයා සභ්‍යත්වය. මෙ මේවා අපට උගන්නනවානං කල්යාන ධර්ම හැටියට මිනිස්් ගුණධර්ම පෞකරන්න එපා අකුසල් කරන්න එපා එවැ භයානක කටුක ආදීනම බුදුහාන්දුරෝක ධර්මය පැත්තතිෙන් විග්‍රහා කරනවා නිධානයක් පෙන්නනොවාගේ. හොද වටිනා දෙයක් පෙන්නනොවාගේ යමෙක් නරක දේවල් නපොරු දේවල් පෙන්නල දෙනවානං එයා ඇසුරෙන් බැහැර කරන්න එපා කිව්වා. නරක දේවල් නපුරු දේවල් කරනකොට ඒවට නිග්‍රහ කරනවනම්. එවට චෝදනා මුකින් කතා කරනවනං අපි එක අපිට අනතුරක් හැටියට හිතන්න එපා කිව්වා. දැ බොහෝමයක් ඇ ඉන්නවා. හොඳ කියනකොට සහර වැදි වැඩ කරනකොට වැරද පෙන්නදිනුට පෙන්න්න බේෙනයයි. ද සමහර දෙමවපියොත් ඉන්නවාම මේ සමාජයේ බහුලව කරන වරදා දරුවට පාසලේද වරදක්කරල දඩුවන් දුන්න හම මේ ගුරුවරොයාගෙන ඉිල්ල හනො. මොකද මකිලාමයට ගැව්වි. මම ව උගන්නන්නේ මම තලන්න පෙලන්න ගන්න දඩුවන් දෙන්න මකිලමේ ස්කෝල්ට ැමිනෑ. එහෙ මහන දෙමවපියන්න සමාජයකන අපි ජීවත්වයෙන් පැණි සමාජයකොහොමද. වරදක්කරලා වරදර දඩුවන් දුන්නට පස්ති ගරුවරයා ගාවවට ගහිල්ල වැැඳල කියනවා අේ ගෙදෙට්ට ඩන් කියන්න එපා. ගෙදෙට්ට කිවෝත් දන්නවා? දල් පතිතුමා පන්තිබර ගුරුතුමාහ ගුරුතුමිය මේ වරකරමන් දඩුව දුන්න කිය ගෙට කිවෝොත් ගෙදර ගහාම තවත්ලකුවට දඩුවන් ද නොගල කොල ෙල දන්නවා. ඒ නිසා වැඳල කියනවානේ ගෙදෙට්ට නං කිය යන්න පා මංආයි යයි වරද කරන්නේ නෑ. එදා ගුරුවරයා වේවැලින්කරේ සමාජයේ හදපුක මහාලස්සන ශිශ්‍යය ප්‍රජාවක් හැදුව දඩුවන් දුන්නේ. හැම මොහොතේම මේ ශිෂ්‍ය හදාගන්ටෝඩි කියන හැඟීමේ. අද වේ වැල බැහැර කරන්න වෙලා. වැනිි දඩුවම් කියන එක බැහැර කරන්න වෙලා. මානව හිමිකම් කියල සංකල්පයක් සමාජගත වෙලා තියෙනවා. අම්ම තාත්තට බොහෝ වෙලාවට දරුවෙකුට දඩුවපක් දෙන්න බැරි යුග ක අපප ජීවත්වෙෙන්නේ. ගුරුවරේකුට පාසලී ගෙනගන්න සිිස්්‍යයකට දඩුවමත් දෙන්න බෑ. පැරණනි සමාජයේ තුොල සමාජී හදපු හැටේ සමාජයේ මූලාරම්භේ තමයි ශිශ්‍ය ප්‍රජාව කියලකෑන්නේ. මේ සිස්්‍ය ප්‍රජාව හැදුවේ ලස්සනට. හො වටිනා බෝසත් ගුණැති ගුරුරුුව අපට හිටියා. පැවිදි වෙච්ච අපට එහෙම මහා වටිනාා ගුරුරු ඇයටතේ අපි ධරම විනියය දෙක ගෙන ගත්තා. අපට හොඳදට වැලි දඩුවම් ලබා දුන්නා. හොද දඩුුවම් දුන්න ඒ දඩුවම් නිසාපි හොඳට විනිිය ගරුකව. අපි හැදනා ශිත්‍ර සම්පන්න විදියට හැදුනා පැවිදි සමාජත් යෙමයි ගහි සමාජත්ත හෙමයි. ඒ අතරග ඒ ඇත්තුව අපට ගුණධර්ම කියලා දුන්නා. එක පන්සිල් පදයක් හැඩුවනම් ඔය පන්සිල් අතර එක බොරුවක් කිෙව්වනං පැරණි අම්මල මොකද කෙරේ. පැරණ යාච්චිල සීල වැඩිහිටිය මොකද කරේ. හදට කට දෙපැත්තට පාරවල් දෙකක් ගැහ්වා ඒහෙම කියලා හුවේෙනවන්න නොවෙයි. ලාට ිතිබුණු ගනිි පෙල්ක් ෙනල්ල අටලාකට කියයලා රත්වෙන කන්නේේ දායි කියලා අවුනුන්නම් පුච්චනවාමතමයිකු. පුච්චනවා මයි කිවවා ආයි කොල්ල කෙල්ල කිව්වන. එහෙමයි සමාජය හැදේ. ඒ ඇතුළ හැම්ම තැනම කියවුනේ මොකක්ද කල්ලයානධර්ම යහපත් ප්‍රතිපත්ති අපිට ඉගැන්නවා. පංචේ ප්‍රතිපති අපට හරි ලස්සට ඉගැන්වා. එහම කෙනෙක් ඇසරතුල ඉන්නවානම් එයාගේ කීර් තිරාවේ දසත පැතිරෙනවා. එයා ඇසරු කරන කෙනාටත් අනේ අහවලා නි්සා අපි හොඳට ජීවත්වෙන. දැම් බලන්න සමහර ඇය සමල්ලට මියගිය කෙනෙක් නම කිය තමයි උදවපකාරගෙන ඉල්ලගෙනෙන්නේ. එයාගේ ගුණධර්ම සමහලට නෑ සමලට සීයගාව ගුණදධර්ම තිවරාන චිග ගුණධරට වලාමගේ ආච්චි. අවලාමගේ සීය අහවලාමගේ තාත්තා ඔයි දේශපාලක් නයොත් තෝක්ක වනේද. තමයි තාත් ම හොද දේ ක හ න්ත ර දලා. ලට යාගාවගේ ගුණධර්මයේ මොනුවක්කත් දේශපාල මතිපතාන්තර ඇත්තවන හැබැයි නම විකුණන්නේ හවලා මගේ සහෝදරය මගේ ඥාතිවරය කියලා සමල්ලාට චන්දෙද් ගන්නවා. බලන්ක් පොද්ජලෙ පරපුරක් බලවනුවකෑ ෝකයි. අපේ පැදි පත් ම අප පට ප හ ගර ැබිල බල අප දරනාගම කුලදමනායකරගෙන අපි හැමදාදම කියන කතා කරනවා පින් දෙෙනවා උන්හන්සේ අපුවත් වෙලා වසර ගණනාවක් ගත් ඒ නම අපොුවත් වෙලා නෑනේ. රගම කුසල දම්මනනාය එක හාරු නිසා කොපමන ධර්මකතිකයානන් වහන්සේල පිරිසක් මේ සමාජයට දයාදුුණාද. ඒ නමනිසා මේ බෞද්ධ නාලිකාාව නිසා ඔබ කොච්චරණ ධර්මදරයන් වහන්සේල දැක්කද ගම්මානවල හැඟවිලා වැඩහිටියේ භික්‍ෂූන් වහන්සේලාට වේදිකාවක් වුන් වහන්සි දල දුන්නා. ධර්ම දේශනා පවත්වන්න. දේමන අපි එක පුද්ජලයක් ඇති අපේ ජීවිතයේ, ඇසුලට වැටුනෝන් මුළු ජීවිතයේම ල අස්සන කරගන්න. පොද්ලයාය නිසා එක පරම් පරාවක්කට සමහර වෙලාවට තාමත් අපි ගහිපෑවිදි දෙපක්ෂියයම අපේ නම් පන්සලක වැඩහිට එක සිල්වන්ත ගුණවන්ත හාමුදුරුව කෙනෙක් ඇති සමහල්ලට ඒහාමුරුව ගැන හිතලා අදට දම් පැම් පූජාගනුව ඇතැම් පන්සල් ලල්ට අනි ආවල් හාදරුව වැට හිටිය ැ දැකලතියෙන හ ස්වාමන් හසල සිල්ලුවන්ද ගුණුවන් ස්වාමීන් හන්සල චයාාවරූප තියාගෙන බදු හාමුදුරුවන්ට වැඳල ඉගාවට වන්දින්නේ නේ මට මේ සියලු දේවල් හදළ දුන්නේ අපේ හාමුදුරුව. ම ලළගින් අසුරගරපු ස්වාමින්න් වහන්සේ තමයි මට හොදනරක කියල දුන්නේ නිසා තුරුණුවන් ඇරු හමමුන් හන්සට බඳවා. ආ්‍යයි කවදාකවත් ඇසුරෙන් බැහර කරන්නත්්‍ය පාකුවා, ඒත්තු ඇසුරට ගන්නේකෝ අවසාන ගාථවිද බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. තමන්ට වඩා ගුණයින් හීන වූ පුද්ජල ඇසරු කරනවානං එයා පිරිහෙනවා. ඉගාට දෙවෙනි උන්නහසම සූත්‍රේදි පෙන් උන් කරනවා තමංහා සමාන ගුණ ධර්මතියෙන කෙනෙක් ඇසු කරනවා මංගාාව තියන ප්‍රතිපාති යාආකාරෙන් ආරක්ෂා කරන ගුණවතෙක් ඇසු කරනවාන ඒකත් දියුණුවවෙන්න පුළුවන් ලක්ෂණයන්. අපිට හැබැයි වඩාත් හොදායි කෙලකිවේ තමන්ට වඩා උසස් ප්‍රතිපත්ති රකින. තමන්ට වඩ සීලින්ං ගුණයින් අගතැන්පත් ඇත්තුූ ආශ්‍රේකරන් පුළුවන්නං ඒ පුද්ජලයායට කවදාකවත් වරදක්වනිිනෑ. තස්මා අත්තනෝ උත්තරින් භජේතාාතිී අවසානීදී අපට පෙන්නනවා අන්නේ වගේ උත්තුමි ඇසුරට ගන්න. එමන මේ සූත්‍රය තුළින් ඔබත්. මේ කියන චරිි ලක්ෂ ඔබ සතු තිනම මේ බැරලා. බේ ඇසුර තුල ෑග මේ කිය චර්ත ලක්ෂ ති හ ප්‍රවේසිමින් ස්්‍රේ කරන්න. යාගේ මේ අවසානිට කියපපු පුද්ජලයෙක් ඇසුරතුළ ඉන්නවනං මේ පුද්ලයක් පුළුවන් තර ආරක්ෂා කරගෙන මේ දුක්කත සම්සාරයෙන් අපි එතරවෙන්න හැකික්මනින් ධර්මාබෝධය ලබාගෙන චතුරාර් ශත්‍යය අවබෝධ කරගම්මූ කියන තැනට අපි හිතහදාගෙන යහපත් විදියට ජීවත්තුවෙන්න අධිෂ්ඨාන කරගන්න. එමනම් මෙතෙක් වෙලා බනහාල රැස්කරගත්ත පින්. දෙවියෝ අනමෝදංවේවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය පිහිට විශේසිෙන් අද දායකත්වය දරන පම් නන්ධාවති පතිරාජ මැනිකේ මහත්මියයටත් ඒවාගේ ආරම් කීර්ති රාමණයක මහත්ම ඇතුළු බණහන්නපු හැමදිනනාට්‍රමත් විශේසි වත්මන් සම්බෝධි මහා විහාරාධී ප්‍රතේ බෞද්්‍ය මමාත් දිජාලි සභාපති අපේ ශාසනික සහෝදර බොරලන්දේ වජිරක්ඥාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු. ආරෙමන්ඩලි හැම දෙෙනනාටමත් බනහාපු උබැහැම දෙනාටම දෙවියන්ගේ රැකවරණේ ආශිුරුවාදේ පිහිට සලසේවා ලැබේවා. දෙවියෝ මේ උතුම්පින් අනුමෝදංවේවා කියල සාදු කියලා දෙවියන්ට පින්දෙන්. ඒවාගේ මූලික පරමාර්ථය අපි සියලු නම්සේ පත්්කරා විශේසිං කොටවැල් කොප්පරායි ස්ටෝස්හි අධිපතිව සිට භාාවවියට පත් වනු ආරෙම් ජෛතතිලක මුදලලාලි මහත්ම ඇතුළු. වර් පරපුර, අභාවයට පත්ච සියලුම ඥාතිීෙන් අප දෙන පින් අනුමෝදංක් වෙලාසුව. පත්වේවා සම්බෝධි මහා විහාරාධීපතිව වැඩසිට අපොත්වේ වදාළ ෞදධ්‍යයා මාත්්‍ය ජාලයේ නිර්මාතෘවරයාණන් භහන්සේ බෝධි සත්ව ගුණෝපේත අපේ පරම පූජනය දරනාගම කු සලදම්ම නනායක හාම් දුරොත් අප දෙන පින් අනුමෝදං වේවා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ හාාසනය වෙනුවෙන් ජීවිත පූජා කරපු පැවිදි උතුමන් බාන්සේලා. විරධාර අන විරුවන් ප්‍රධාන ඔබාපනමින් මියගිය හැමඥාතිීන් අප දෙන මේපින් අනුමෝදං වෙලා පරලවෙන් සුවපත්භාවයට පත්වේවා කියල මෙත්සිතිම් පින් දෙන්න. අවසා වසිෙන් ඔබාප හැම දෙනාටු මෙලෝ වාසනාව චිරජීවනේ ුරාරෝග්‍යාදී සම්පත්තිය උදාවේවා සැලසේවා ලැබේවා. බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා හොඳයි සැපයි සාාම් තයිකයා දේශනා කර වදාල. ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති සදාකාලික සැපැති අමා මහනිවනින් සැනැසීම පිණිස මෙපින් යම් භවයකදී උතුම් පාරමිතා ධරමයක්ම වේවා කියලකවුරු සාධ කියල ප්‍රාත්ථනා කරන්න. ආකා සහච බුම්මට්ठ දේවානග මහිද්්‍යखा පnyaන්ත අනුමෝදිත්වා චිරන් රකම් තුළකසාසනක් චිරංරක්කන්තුදේශනං. cirangrakham tutuangsada harsvena nisan sebaling oබ yatag meวิවා